ජිනියර් ලෙසට මොනවද නොකළ හැකි ඇගරුව වැනි මට මගේ ළඟ නොමැත වැකි නැලවි විජේ වගේ තරුවත පෙමින් රැකි මොන ලබ්බකට බැඳද මාලිනී ලකි මම ජීවිතේට කතාවක් කරන්න ඇවිල්ලා නැහැ මේ වගේ පුතකුක් තරම් මේ වගේ පොඩි කොළ කෑල්ලක අමතක වෙනේම මතක තියාගන්න මොකද ප්‍රියන්ත පොඩි පිළි චිත්‍රපට විචාර ලියන්න පටන් ගත්ත කාලේ මං හිතන්නේ මගේ රඟපෑම් නිර්දාර්ශ විවේචනය කරා මට ඉතින් ටිකක් අප්සෙට් ගියා ඒත් මං හිතුවා අනිත් අය ඔක්කොම හොඳ කියද්දී මූණන් බොරුවට නෙවෙයිනේවා විවේචනය කරන්නේ මගේ රඟපෑමෙත් මොනව හරි ප්‍රශ්නයක් ඇති කියලා ඉතින් රීදි आर्थिक विद्या इगन को अभी इगन साल भाषा वचन आर्थिक विद्या उगन साल साल संसार नेमोत्तम साल वटिरा भाषा वचन අරියට උවමාරු කරන්න ඕන බොහෝ උවමාරු කරන්න ඕන භාෂාව මේක සිංහලද දෙමළද ඉංග්‍රීසිද නෙවෙයි වචනයි තමන් කතා කරන වචන හොඳට උවමාරු වෙන්න ඕන නැත්නම් භාෂාවේ තියෙන වචනවල තියෙන ව්‍යංජන ශක්තිය නැති වෙලා යනවා ඒ වගේම අපිට ආර්ථික විද්‍යාව උගන්වනවා සල්ලි සකසුරුවම් කමින් भाषा विद्यम वचन सकसुर्वकनाटक मुद्दारी आर्थिक उपदेश मुदलाली සල්ලි වලට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න නැත්නම් සල්ලි කැරලි ගහයි කියලා වචනත් එහෙම තමයි වචන වලට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න නැත්නම් මතුවාලේ සංස්කෘතිය ලොකු ව්‍යසනයකට ලක් වෙන්න පුළුවන් දැන් වචන වලට විලංගු දාන එක සිංහල භාෂාවේ නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙත් තිබුණා මම මේ ළඟදී කියව පොතක ලස්සන කතාවක් ලෝකේ ඉතාමත් ඉහළ පෙළේ ප්‍රකාශන සමාගමක ඒ සමාගම් වල ඉන්නවා සංස්කාරකවරු කතරු තමගේ අත්පිටපත ගිහිල්ලා බාර දුන්නම ඒ අත්පිටපත් සංස්කරණය කරන්න කට්ටියක් ඉන්නවා ඒ පොත් සමාගම් වල අන්න එහෙම සංස්කාරකවරේ දවල් කෑමට එළියට ගිය වෙලාවේ ප්‍රධාන සංස්කාරක ඇවිල්ලා එයාගේ ඩෙස්ක් එක උඩ තිබිච්ච හෑන්ඩ්බුක් එක ඒ කියන්නේ අත්පොත බැලුවා බැලුවම ඒකේ තියෙනවා 3:00 fuck කියලා මිනිහා අප්සෙට් ගියා ප්‍රධාන සංස්කාරක මෙයා කඳවලට කන්නත් එළියට ගිහිල්ලා තුනට මොකද මේ කරන්න යන්නේ කියලා පස්සේ කාලාවට පස්සේ දවල් කෑම අරන් ආවට පස්සේ ප්‍රධාන සංස්කාරක මෑගෙන් ඇහුවා කොහොමද කෑම හොඳයි දැන් මොකද කරන්න එකන් ඉන්නේ ඊට පස්සේ එයා එයාගේ හෑන්ඩ්බුක් එක අපවර අත්පොත පෙරලලා කිව්වා ඈනස්ට් හෙමින්වේගේ පොතේ ෆක් කියලා ලියලා තියෙනවා වැඩි පරිච්ඡේදයක එක ෆක් එකක් ගන්න අනිත් එක කපලා දාන්න ඕනේ කියලා इंग्लिश भाषा हिम वचन वर्ट विलाश्चे भाषा इंग्लिश भाषा विश्वव्याप्त भाषा वीट पाश्चे मदर पकिन भाषा लिया विशेष हलू अमेरिका जाति के चरित्र लिया
ඒ වචනේ නැතුව නම් පරිච්ඡේදය නෙවෙයි පිටුවක්වත් ලියන්න බෑ. ඒ තරමට ඒගොල්ලන්ගේ භාෂාවේ ওই වචන ලියවෙනවා. හැබැයි ඉතින් ලංකාවේ සිංහල භාෂාවෙන් ලියන අපිට මුල් ගුරු උනේ සංස්කෘත රසවාදය. රසවාදය මුල් වෙච්ච හින්දා අපි ලියන්න වෙනම භාෂාවක් හැදුවා. හැබැයි ජනකවිය ඒක ගණන් ගත්තේ නැහැ. ජනකවිය ලිව්වා මෙහෙව් රටේ රංචාගුණ ඉපදීලා රුහුණු රටට මම දීලා ඉලව්වේ කහට පොතු කකා කටහම යන්නාසේ හැම දෙවියෝ මගේ වාහේ රකෝ රකෝ. ඒ වචන ලියද්දි ඒ කවියට රසවාදයේ ප්‍රශ්නයක් වුණේ නැහැ. එම් එස් ප්‍රනාන්දු ලංකාවේ ඉන්න හැම නෙවෙයි ලෝකේ ඉන්න හැම ප්‍රබන්ධකෙක්ම සියලුම මල් ගැන ගීත ලියලා තියෙද්දි එම් එස් ප්‍රනාන්දු කියන ජන කවියා ගල් මල් ගැන කවි ලියුවා. ඔහුට රසවාදයක් බලපෑවේ නැහැ. මොකද මේ තීරණය අපිට උගන්න තියෙනවා මේ ගායනා කරන්න ඕන පද්ධති गीत रचिकागम से ආරිච්චි බෝරිච්චි කම්බිකූරු බෝලමාල් ඒ විදිහට මහගමසේකර ගන්න ගන්න මාගේ රූපේ මං ෆොටෝ දෙනේ ඒ විදිහට මහගමසේකර ලෝතනල්ලි ශ්‍රීවා සුමුදු සුවදෙන සීන යහනේ තාරකායස් වට වෙලා මාදේශ බලමින් කරන කසු කුසු අසු කුසු ඉතින් ගේ පදයක් නෙවෙයි. රත්න ශ්‍රී විජේසිංහ ලියුවා අදානිය ස්කූටර් තුරගා මත දුවන. ඉතින් ඒ නිසා මේ ගායනාවට සුදුසු එහෙම නැත්නම් ලියන්න සුදුසු වචන කියලා જાතියක් සිංහල භාෂාවේ අපි අදා ගන්න හොඳත් නැහැ. එහෙම දැම්මොත් භාෂාව හිර වෙනවා. භාෂා වෙල්ලෙක් වෙනවා. එඳ භාෂාවට නිදාසෙ හැසිරෙන්න ඉඩ දෙන්න. භාෂාව පෝෂක් වෙන්නේ වෙනත් වෙනත් භාෂාවල වචන අපේ භාෂාවත් එක්ක එකතු කරලා ඒ වගේ විවිධ අර්ථ ගැන්වෙන විදියට ඒව පාවිච්චි කරලා ලිවොත් විතරයි. සිංහලම කියලා මැරෙන්න ඕනේ නැහැ. පොඩිගේ කවිවල ඔය ભેද නැහැ. මේක ගායනා කරන්න උචිත වචනයක්ද මේක ලියන්න උචිත වචනයක්ද කියලා එහෙම බැලිලක් නැහැ. එයා කෙලින්ම එයාට ඕනික ලියනවා. ඒක මොන භාෂාවෙන් වුණත් කමක් නැහැ. පසකින් මధుරි තව පසකින් ශ්‍රීදේවි ඒ මැද hina වේගෙන ආ හැටි පාවි. එන එන කෙනා තාලෙන් තාලෙට කාලෙන් කාලෙට යාවි. රඟපෑමට අනුව මෙමරියේ ඇත මූණි. දැන් ඔබට කණික් කියන්න පුළුවන් මොනවද මේ සිංහල ලියන ගමන් මේ ඉංග්‍රීසි කෑලි ලියලා තියෙනවා කියලා. හැබැයි අපි දන්නවා අපේ භාෂාවේ අපි කතා කරනකොට අපේ හුඟක් සිංහල කතා කරන අය ස්ට්‍රයික් කියන එක තමයි දන්නේ, වැඩ වර්ධන කියන එක දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ වගේ වචන කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම ව්‍යාකූල බවක් නැතුව පොඩි පාවිච්චි කරනවා. අනිත් සෙනෙස් කිව්ව වගේ මර හෝල් ඉඳා ආත් ද එච්චෙල්ලි හෝල් ඉඳා ආත් නම් ඉතින් ලෙඩක් නේ. හැබැයි මේක එච්චේ ඩබල් ඉඳා ආ. ඒ කියන්නේ හෘදයාංගම සිනමාව කියලා සිනමා ශාලා කියනකට වඩා හෝල් ඉඳා ආත් කියනකොට ලස්සන. ए
එතකොට අදටත් යකඩයා පේනව මැවිලා එහි ළඟ පෑවේ ගාමිණිලා රවිලා මේවා ඉතින් ඇත ලේටම කැවිලා සමහර ෆයිට් දැක්කත් යයි රෙවිලා ඔච්චර අසල් බල මං කියන්නේ ඒ ඒ කියපු අදහස වෙන වෙන වචනයක් දාලා පුළුවන්ද කියන්නේ ඌගියා කියලා ලියන්න බෑනේ සමහර ෆයිට් දැක්කත් යයි රෙවිලා හරිද සූර්යෝ හතර කලේ පසු රී මේක එයා දැන් එයා දැන් වශයෙන් කීවොත් සූර්යෝ හතර කලේ පසු රී මේක එයා දැන් වශයෙන් කීවොත් තඩි ෆේක් නීලු තුනේ ඒකෙන් නම් ජෝක් එතනින් ගැහුවේ සිනමාවට බ්‍රේක් වචන ඉංග්‍රීසිද දෙමළද සිංහලද හින්දිද නෙවෙයි කියන්න ඕන අදහස කියව ගන්න ඒ අදහසින් ඉතින් මේ කවි වලට කවුරු හරි කියනවා නම් ආපෝ මේක මේ 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 දුප්පයි භාෂාව කියලා මම නම් ඒක පිළිගන්නේ නැහැ වැඩිය බැරිවිය එයින් තර කරගන්නත් මඩිය උටපට තමයි මිනිහා තැබු තැබු අඩිය අක්ෂරයෙන් තමයි කෑවේ සඳ පුඩිය මම කීප සැරයක් බැලුවා මොකද මේ පුඩිය කියන්නේ අප්පුඩිය නම් මම අහලා තිනෝ සඳ පුඩිය අහලා නැහැ හැබැයි ටිකක් කල්පනා කරගෙන යනකොට අක්ෂරේ හදලා අන්නස්කෘත සිද්ධ වෙච්ච සඳ පුඩිය තමයි පෙන්න ගන්නත් බැරි වුණා සල්ලිත් නැහැ පිච්චර් එකක් නැහැ සඳ පුඩියම තමයි අන්න ඇවිල්ල නෑනේ මෙන්න දැන් දැන් මේ පොඩි සමහර අපේ භාෂාවේ අපි විවහාර තියෙන සමහර වචන පාවිච්චි කරනවා ඒ අදහස කියා ගන්න තියෙන ඒ තියෙන ගොඩාක් දේවල් ඒ වචනෙන් එනවා කාලේ ගත වුණේ වටපිටේ තිබු හෝල් වල හීනෙනුත් හිටියේ අපි හිස්ගත්තු රෝල් වල තොක ගණන් රීල් ඇත හිත් පතුලේ ගාල් කළ තාම මතකයි නිලියෝ තරුණ අපි මෝල් කළ මොකද්ද මේ මෝල් කළ ඒ ගෑනුන්ටත් තියෙනවා පිරිමින්ටත් මෝල් කළා කියන්නේ වැඩි කරගන්න විදියක් නැහැ මෝල් වෙලා ඉන්න ඉතින් මේ මෝල් කියන වචනේ ඇර වෙන කොහොම කියන්නද වෙන කොහොම කියන්නද නොතිබුණේ දෙන්න ළඟ ඇක්ෂන් සහ කට්‍ය සිනමාවේ එකතුව කළ වැඩ හිට මතකෙට එන්නේ ඒ වයි ෂොට් බයි ෂොට් මෙතන තියෙනවා ලස්සන රහසක් ඇවිල්ලා මොකද මම පති ඩොනල් දෙන්න එකම ළඟින්ම වැඩ කරන්න දන්නේ නොතිබුණේ දෙන්න ළඟ ඇක්ෂන් සහ කට්‍ය ඇත්තටම පති කවදාවත් ඇක්ෂන් කියන්නේ නැහැ කට් කියන්නේ මම තමයි ඉස්සෙල්ලි ඉන්න ඇදිලි පිටව කියන්නේ කොඩියේ කොහොමද දැනගත්තද මම දන්නේ රුදු උවදුර කිය දුංගා සම්මත මතය නොබියව කරමින අංගා එදා මෙදා බස කවි බසකට නංගා කවිකල කොඩි අති නූතන කිවි බුංගා කවිතන්නේ පොඩිගේ කවි ගැන අරුණානත් අමරසිංහ ඉතාමත් කෙටියේ හොඳින්ම ලියලතිය ඉතින් මට මෙතන තව දෙයක් මතක් කරන්න ඕන
කොඩියට අමතක වෙච්ච දෙයක් තියෙනවා පිටතර පිටෙක් වුණා. ඒ මොකක්ද? පස්වෙනි මණ්ඩලය ගැන කතාව. මම ඉතින් මෙතන ඉන්න ගොඩක් කට්ටියට අමතක වෙලා ඇති මොකද්ද පස්වෙනි මණ්ඩලයේ කතාව කියලා. 1978 ජයග්‍රහණතරගේ ආණ්ඩුව චිත්‍රපටි ප්‍රදර්ශනයේ සඳහා තිබුණු මණ්ඩල හතර වෙනුවට පස්වෙනි මණ්ඩලයකුත් පටන් ගත්තා. පස්වෙනි මණ්ඩලයේ පටන් ගත්තේ සම්භාව්‍ය චිත්‍රපටි පෙන්වන්න. මේ වෙනකොට ධර්මසේන පතිරාජගේ බඹුරු වෙවි චිත්‍රපටිය ප්‍රදර්ශනයට සූදානම් කළා තිබුණා. සම්භාව්‍ය චිත්‍රපටි සඳහා වෙන්නුණු වෙන් කරපු පස්වෙනි මණ්ඩලයේ මුලින්ම පෙන්වුවේ පතිගේ බඹුරු වෙවි දෙවි. බඹුරු වෙවි සාමාන්‍ය ප්‍රදර්ශක මණ්ඩලයේ සාමාන්‍ය ශාලාවක පෙන්වද්දී මේ සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයේ පෙන්වුවේ ටිරෝන් ෆර්නැන්ඩෝගේ නිෂ්පාදනයක් වෙච්ච පුරාණ ආදරණීය ජේම්ස් පීස් තමයි අධ්‍යක්ෂණය කළේ. කොහොම හරි ඊට පස්සේ සම්භාව්‍ය චිත්‍රපටි තෝරන්න වෙනම මණ්ඩලයකට පත් කරනවා. ඊට පස්සේ ඉතින් බොහෝ අය මේ සම්භාව්‍ය මණ්ඩලයේ පෙන්නන මේ මණ්ඩලේ හෝල් තමයි සම්භාව්‍ය වෙලා තියෙන්නේ චිත්‍රපටි නෙවෙයි. ලංකාව හරි පුදුම රටක්. සම්භාව්‍ය සම්භාව්‍ය චිත්‍රපටි නෑ. මේ සම්භාව්‍ය සිනමා ශාලා තියෙනවා. සම්භාව්‍ය ප්‍රදර්ශක මණ්ඩලයක්ත් තියෙනවා. ඉතින් අවුරුදු 50ක් පිටිච්ච වෙලාවේ චිත්‍රපටි කලාවට ලංකාවේ චිත්‍රපටි විචාරකයෝ ඒ අවුරුදු 50 තුළ හැදිච්ච හොඳම චිත්‍රපටි 10 තියෙනවා. එතෙන්දී අර සම්භාව්‍ය ප්‍රදර්ශක මණ්ඩලයේ පටන් ගත්ත පස්වෙනි මණ්ඩලයේ පෙන්නපු පුරන් අප්පු තිබුණේ නෑ. හැබැයි සාමාන්‍ය ශාලාවක පෙන්නපු බඹුරු වෙවි තිබුණා. ඉතින් මම හිතන්නේ ඊළඟ කවි ටික ලියනකොට කොඩි ඒ සිද්ධිය ටිකක් විස්තර ඇතුව ලියන්න. මොකද්ද මේ සම්භාව්‍ය කියන එක? ඉතින් මං හිතන්නේ මට වැඩිපුර කතා කරන්න ඕනේ නැහැ. මේ කවි පොත ගැන බොහෝ අය බොහෝ දේවල් කිව්වා. ඉතින් තව එකක් කියන්නේ මේ කොඩීගේ ප්‍රේමයක් ගැන පොඩි අදහසක් මේ කවි ඇස්සේනවා. ආගිය විත්ති පිළිබඳු තුඩ මළු වෙන්නේ දහයයි තියත් යනකොට අපි පහු වෙන්නේ වෙන්නන ෆිල්ම් එක නැත ඔළුවට එන්නේ එහෙනම් ඉරස්මා බව පසුවයි දන්නේ රඟපෑ චරිත දුක හිතන ලෙසට අමා දැකපව් නේද කියලා ඇසු එකට මෙමා අප්සත් ගියා පෙම්මතියට බඩුම තමා පෙම්මතියගෙන් ඒකට නොලගුණිය සමා බඩුම තමා කියන එකත් මං හිතන්නේ අපේ භාෂාවේ අපේ ව්‍යවහාරේ තියෙනවා මොකද බඩුම තමයි කියන්නේ. හරි වැඩි කෙලවුණා කියන තරම්. ඉතින් ඒ කයි පිළිම එක දැනක් තියෙනවා. එහෙමත් කාලයක් අපහට තිබුණේලු බැඳලා අමත් අද කැටිපේ නම් යාලු. දැන් අපි ඉතින් ඉඳ හිට හමු වෙනවාලු. මේ වගේ අමා එනමු තව දන්නේ නැහැලු. One sided ප්‍රේමයක් ඊට තියෙනවා. ඉතින් පොඩි ඔබ නම් නූතන ජන කවියා මෙන්න මම තෝරගත්ත කවිය මගේ දිනිය ලෙසට මොනවද නොකළ හැකි ඇගරුව වැනීමට මගේ ළඟ නොමැත වැකි නැලවි විජේ වගේ තරුවත පෙමින් රැකි මොන ලබ්බකට බැඳද මාලිනී ලකි. Ha 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 ha!